මිහින්තලේ පුදබිම සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් මාර්ගයේ ගමන් ගන්නා මගින් හා ජනතාව කටුසෑය වැඳ පුදා ගැනීමට බාරහාර බීමට බාර ඔප්පු කිරීමට පඳුරු දැමීම ආදී විවිධ වතාවත් හා ඇදහිලි සඳහා පුරුදුව සිටි මිහින්තලේ පිය ගැට පෙළ තරණය කිරීමට මත්තෙන් මෙහි පැමිණ ප්‍රාර්ථනා කර යෑම සිරිතක් බවට පත්ව තිබේ හතරවන මිහිඳු රජ දවස මිහින්තලා පූර්ව ලිපියෙහිද මෙම කටුසෑය පිළිබඳ සඳහන් කර තිබේ පාදම කළුගලින් නිමවා තිබුණද ගර්භය ගඩොලින් නිමවා තිබේ මෙවන විට මෙහි යම් ප්‍රතිසංස්කරණයක්ද සිදු කර ඇත ජනයාගේ ප්‍රාර්ථනාපන් වලට සමන් දෙන දෙවි දේවතාවුන් මෙහි වැඩවසන බවට ජනයා විශ්වාස කරයි ජන ප්‍රවාදයේ සඳහන් නන්දමට මිහින්තලා ආරාමයේ ඉදිකිරීම සඳහා භාවිත කරන ලද විවිධ කම්හල් උපකරණ හා ආයුධ තැන්පත් කර කටුසෑය ඉදි කර තිබේ මෙහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන්ට අනුව අනුරාධපුර යුගයට අයත් මහායාන සම්ප්‍රදායේ ස්තූපයේ සහිත විහාර සංකීර්ණයක් බවට නිගමනය කරයි එසේම 19 වැනි සියවසේ මුල් භාගයේ ස්තූපය ආශ්‍රිතව කරනු ලද කැණීම් වලදී ක්‍රිස්තු වර්ෂ 8ක් 9ක් අතර සියවස් වලට අයත් යයි සැලකෙන සිංහල හා සංස්කෘත භාෂාවෙන් ලියූ මහායාන සූත්‍ර පහට ඇතුළත් තඹ තහඩු කිහිපයක් ද හමු වී ඇත මෙහි පැමිණෙන බැතිමතුන් ගණන දැන ගැනීමට නම් ගැටගසන ලද පඳුරු පිළිබඳ අවධානය යොමු කළ යුතුය පවුල් ආරවුල් ඇත්තවුන් රැකියා අපේක්ෂකයින් පෙම්වතුන් විශ්වවිද්‍යාල සිසුන් විවාහ අපේක්ෂකයින් දරුවන් අපේක්ෂා කරන ආදී බොහෝ දෙනෙකු මහත් වූ විශ්වාසයෙන් යුතුව මෙහි විත් තම ප්‍රාර්ථනාවන් දුක්ගෙන විලි ප්‍රකාශ කරයි. පළතුරු වට්ටි පූජාව, කිරීතර වීම හා පොල් ගැසීම නිරතුරුවම දැකගත හැකි දර්ශනයන්. දේව යාතිකා හා සැනසිලි වාක්‍ය පැවසීම දේශීමය. ඒ සඳහා සුදු හා රතු වතින් සැරසුණු ආවතේව කරුවන් දෙදෙනෙකු මෙහි වේ. මෙරට සාම්ප්‍රදායික ජන සමාජය හා බැඳී පවතින ෂෙත් ශාන්තිමෙන්ම අනේකවිධ ප්‍රාර්ථනා සහ විශ්වාස නූතන සමාජයටත් එකසේ ගැළපීම මෙහි වූ විශේෂ ලක්ෂණයයි. කවරෙකු මෙලෙස පුද පූජා පැවැත්වීම ආරම්භ කළේද යන්න සඳහනක් නැහැ. කෙසේ වෙතත් මේ වන විට පැමිණෙන බැතිමතුන් විශාල වශයෙන් වැඩි වී තිබේ. මෙහි පැමිණෙන පිරිස් බාර වූ පසුව එය මල්පල ගැන්වුණු අවස්ථා ඇතැයි මෙහි යන එන ජනතාව පවසති. මෙහි පැමිණ සිය අපේක්ෂාවන් වෙනුවෙන් යැදීම් වැඳුම් පිදුම් කරන ආසේම තමන් විසින් ගෙන ආ අපද්‍රව්‍ය මෙහි දමා යෑමෙන් සුන්දර මෙන්ම ඓතිහාසික පුදබිමක් අපිරිසිදු නොකර සිටීම මනුෂ්‍යයන් වශයෙන් අප සමගේ වගකීමක් බව සිත තබා ගත යුතුය.